මේ කෙටුම්පත සකස් කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 ආ 5 ආ වන ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති බලතල අනුව මැතිවරණ කොමිසම විසින් සකසන ලද 1955-19 ඒ කියන්නේ ඇලිරක් 19 සහ 2015-5-29 වෙනි දින අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් නිකුත් කර ඇති මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය සඳහා නිකුත් කළ උපමාන 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව මෙම උපමාන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා අනුමැතිය ලබා ගත යුතුයි කියලා සඳහන් කරලා තියෙනවා. දැන් මේ උපමාන පැහැදිලිව බලපෑත්තේන්නේ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය සඳහා. දැන් මේ උපමාන ඒ කියන්නේ මේ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය සඳහා පනවන උපමාන 36ක් සඳහන් කරලා තියෙනවා. 36ක් සඳහන් කරලා තියෙනවා. දැන් ජාතික හෙළවරුමේ විදිහට අපිත් පැහැදිලිව පිළිගන්නවා මේ රටේ යහපත් දේශපාලන සංස්කෘතියක් සඳහා ඒ වගේම සාධාරණ ඡන්දයක් පැවැත්වීම සඳහා කිසියම් ආචාර ධර්ම පද්ධතියක් මාර්ගෝපදේශයන් ටිකක් උපමානයන් ප්‍රමාණයක් අවශ්‍ය බව අපි පිළිගන්නවා දේශපාලන පක්ෂවලට වගේම ජනමාධ්‍ය වලටත් අවශ්‍යයි කියලා. ඒ පිළිබඳ කිසිදු විවාදයක් නැහැ. නමුත් මේ උපමානයන් 36 ඇතුලේ 26 වන උපමානයේ පිළිබඳව 26 වන උපමානයේ පිළිබඳව බරපතල ගැටලුවක් මතු කරන්න අපිට සිද්ධ වෙලා තියෙනවා. ඒ පිළිබඳව අපේ තිබෙන නොඑකඟතාවය අපි මැතිවරණ කොමිසම් සභාවට ප්‍රකාශ කර සිටියා. ජාතික හෙළවරුමේ නිත්‍ය නියෝජිතය විදිහට මමයි ඒ මැතිවරණ කොමිසම් සභාවට සහභාගී වෙන්නේ. ඒතර මේ 26 වෙනි උපමානය සඳහන් වෙන්නේ ජාතික ගීය, ජාතික දජය, ඓතිහාසික දජ, පළාත් සහ ප්‍රාදේශීය දජ, ආගමික සංකේත, ආගමික දජ, ආගමික ශාස්ත්‍රවරුන්ගේ හෝ ආගමික නායකයින්ගේ සිතුවම් හෝ ඡායාරූප පක්ෂ කණ්ඩායම් හෝ අපේක්ෂක ප්‍රවර්ධනයට හෝ අගතියකට හේතුවන පරිදි ප්‍රචාරණය හෝ විකාශනය නොකළ යුතුය. එවැනි දෑ ඇතුළත් දැන්වීම් ප්‍රචාරණය හෝ විකාශනය නොකළ යුතුයි කියලා මේ උපමානයේ සඳහන් කරලා තියෙනවා. දැන් පළමුවෙම කියන්න ඕන ශ්‍රී ලංකාව ඓතිහාසික වශයෙන් ගත්තම බෞද්ධ රාජ්‍යයක්. ඒ වගේම අපේ බෞද්ධ සංස්කෘතිය තුළ මේ රටේ තිබෙන ජාතික සංකේත බෞද්ධ සංකේත සාල ප්‍රමාණයක් තිබෙනවා. අපි කිසිවෙකුටවත් මේ රටේ ජාතික සංස්කෘතියෙන් පිටස්තර වෙලා කටයුතු කරන්න පුළුවන් කමක් නැහැ. අපි මේ ජාතික සංස්කෘතිය ඇතුලේ ඒ රටේ තියෙන ආගමික සංස්කෘතිය ඇතුලේ හැදිලා වැඩිලා පෝෂණය වෙන පිරිසක්. ඉතින් අපි නිරන්තරයෙන්ම අපේ සෑම කටයුත්තකදීම අපි පන්සලත් එක්ක සම්බන්ධ වෙනවා. පන්සලත් එක්ක සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ දේශපාලඥයෙක් වේවා, ජනතා නියෝජිතයෙක් වේවා, මැතිවරණයකට තරඟ කරන අපේක්ෂකයෙක් වේවා, ඕනම කෙනෙක් තමන්ගේ ඕනෑම කටයුත්තකදී ආශිර්වාද ලබා ගැනීම සඳහා අනිවාර්යයෙන්ම පන්සලට යනවා. එතකොට පන්සලට ගිහිල්ලා පන්සලේ ඒ පිළිවෙත් අනුව කටයුතු සිදු කරනවා. ඒ වගේම අපි විශේෂයෙන්ම කියන්න ඕන ජාතික සංකේත. දැන් අපි රටේ ජාතික සංකේත කිව්වම අපි දන්නවා ඓතිහාසික වශයෙන් අපිට වැදගත් ජාතික සංකේත තියෙනවා. දළදා මාලිගාව, ඒ වගේම රුවන්වැලි සෑය, ශ්‍රී මහ බෝධීන් වහන්සේ, ඒ වගේම වෙනත් ඓතිහාසික සිද්ධස්ථාන. තවත් අපි අරගෙන බැලුවොත් ජාතික සංකේත විදියට වැදගත් වෙන විශේෂයෙන්ම ගත්තම සඳකඩ පහන වැනි දේවා. ඒ වගේම පුන් කලස, යාපහුවේ තියෙන පියගැටපෙළ, සිංහ රූප. එතකොට මේවා අපේ ජාතික සංස්කෘතිය තුළ නිරන්තරයෙන්ම අපි භාවිතා කරන දේවල්. ඒක දේශපාලන පක්ෂයක් වේවා, වෙනත් සංවිධානයක් වේවා, ඕනම කෙනෙක් මේ ජාතික සංකේත භාවිතා කරනවා. ජාතික ගීය, ජාතික කොඩිය, ඒ වගේම පළාත් බද කොඩි, අපේ ඓතිහාසික පළාත් කොඩි, මේවා අපි නිරන්තරයෙන්ම අපේ ජීවිතයත් එක්ක බද්ධ වෙලා තියෙන්නේ. අපිට මේකින් ව්‍යුක්ත කරලා කතා කරන්න බෑ.